අද නුගසවනේ මුල්ම හෝරාව බොහොම ලස්සන හිනා කතා එක ගෙවිලා ගියා දන්නේම නැතුව. ඉතින් අපි තවත් හෝරාවකට අවිලා ඉන්නවා. ඉතින් මේ හෝරාවේ මුල්ම විශේෂාංගය තමයි මේ. මේ විශේෂාංගය ගැන කියනකොට දැන් අපිට සමහර ලාවට ජීවිතය අභියෝග වෙනවානේ. ඒ අභියෝගවලදී අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ අභියෝගයට මම මුහුණ දෙන්නේ කොහොමද? මම මේ අභියෝගයත් එක්ක ජීවිතේ ඉස්සරහට යන්නේ කොහොමද? මේ වගේ දේවල්. සමහර ලාවට අපි ඉගෙන ගන්න එකම ශාස්ත්‍රයක්. ඒ වුණාට අපිට අපේ ජීවිතේ ප්‍රවීණත්වය කරා යන්න වෙන වෙනම ශාස්ත්‍රයකින්. ඒක තමයි අපේ සංගවිච්ච හැකියාව. ඉතින් මේ දේවල් එක්ක අද අපි බොහොම රසවත් දෙයක් ගැන බොහොම සුන්දර කෙනෙක් එක්ක තමයි කතා කරන්න සූදානම් වෙන්නේ විනුරි. I want විනුරි. විනුරි ගැන කියනකොට කියන්න කතා ගොඩක් තියෙනවා. මේ මෙහෙම පොඩි වයසක හිටියට හරි දක්ෂයෙක්. ඉතින් ඒක නිසා තමයි අද අපි නුගසවනට එන්නේ කියලා කතා කරේ. ඉතින් මිස් ෂෙෆ්ස් කිෂන් හේ විනුරි තිලකරත්න තමයි අද අපිත් එක්ක සම්බන්ධ වෙන ගොඩක් ආදරෙන් මේ අවුරුද්දේ ඔන්න අපි ආව පිළිගන්න අපේ නුගසවනට. ඉතින් විනුරි අද මේ ඔයා අරගෙනවිල්ලා තියෙන කෑම ටිකත් එකේ සුවඳ පුදුම තරම් සුවඳක්. මම දන්නවා අනිවාර්යයෙන්ම රසත් ඒ වගේම තියෙවි කියලා. මට කියන්නක මොනවාද අපි හදන්නේ අද? අද අපි හදන්නේ බේක් පැස්ටා එකක්. ඒක සලාඩ් එකක් විදියට කන්නත් පුළුවන්, හෙල්දි විදියට කන කෙනෙක්ට, එහෙම නැත්නම් චීස් කන්න කැමති කෙනෙක්ට ඒක චීස් ඇඩ් කරලා බේක් පැස්ටා එකක් විදියට ගන්නත් පුළුවන්. අපි මේ රසවත් වැඩේ පටන් ගමු. ඒ අතරතුරේ ඔයාගේ කතාවත් අපි කතා කරමු. හරි. මොනවාද කියන්නක මුලින්ම ඕන වෙන්නේ අපිට? අපිට ඕන වෙනවා මයෝනීස්, ටොමැටෝ කෙචප්, ඊට පස්සේ ලුණු, ඊට පස්සේ බාබිකියු සෝස්, බෙල් පෙපර්. මම මෙතනදී ගත්තේ චිකන්. වෙන කෙනෙක් සීෆුඩ් ගන්න කැමති කෙනෙක්ට සීෆුඩ්, වෙජිටේරියන් කෙනෙක්ට නම් ඒ මුකුත්ම යොදා ගන්න නැතුව මේ අනික් දේවල් වලිනුත් හදන්න පුළුවන්. මේ වෙලාවේ අවශ්‍ය දේවල් tire දිස්සනවා විනුරි කියන ගමන්. එතකොට මෙල්ටඩ් බටර් එකක් තියෙනවා, ඔරිගානෝ, මිරිස් කුඩු, පාස්ලි කොළ. මෙතන තියෙන්නේ මම එක ෂෝටියට chop කරලා. ඊට පස්සේ තියෙනවා අපිට චීස්, ලුණු, කැලි මිරිස්. ඒ ටික තමයි අපිට ඕනේ. තව තම්බා ගත්ත පැස්ටා ඕනේ අපිට. ඒ ටික තමයි මේ තියෙන්නේ. හරි. අපිට අවශ්‍ය කරන දේවල් ටික tire දිස්සන ඕගලන්ට ඉක්මනටම ලියා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩේ පටන් ගමු. හරි. සාමාන්‍යයෙන් පැස්ටා එකක් කොච්චර වෙලා තම්බන්න ඕනේද? සාමාන්‍යයෙන් අපි ගන්න පැකට් එකෙන් පැකට් එකට එක වෙනස් වෙනවා. අනිවාර්යයෙන් මේ පැකට් එකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් උත් එක්ක තමයි, ඒ කියන්නේ ඒකේ තියෙනවනේ ඩීටේල්ස් එක්ක විනාඩි 2ක් විනාඩි 3ක්. ඒ සමහරලාට සාමාන්‍යයෙන් නම් විනාඩි 5ක් 10ක් වගේ අතරත තමයි තැම්බෙන්නේ. සමහර ඒවා වල කාලය වෙනස් වෙනවා. හරි. දැන් අපි මේ වැඩේ විද්‍රිත් එක්ක පටන් අරගෙන කරගෙන යන ගමන් හරි වෙන්නේ අපිට කරන්න පුළුවන්. අපිට මුලින්ම ඕන වෙන්නේ මයෝනීස්. විනුරිකේ වැඩ හරි පිළිවෙලයි. මෙච්චර මේ පොඩි වයසක ළමයි. වයස කී දහුවට කමන්නද? 23. ආහා 23ක බොහොම සුන්දර යුවතියක්. ඉතින් කොහොමද මේ වගේ බිස්නස් එකක් කරන්න හිතුනේ මුලින්ම? මම මගේ ඩිග්‍රී එක කරේ බිස්නස් මැනේජ්මන්ට්. ඒ වුණාට මට ගෙදරින් මම ආස වුණේ මේ පැත්තට. ගෙදරින් තමයි මාව ෆෝස් කරේ මේ පැත්තට. ඉතින් මං යුනිවර්සිටි ෆස්ට් ඉයර්කේ වැකේෂන් එකේ ඉන්නකොට තමයි මං හිතුවේ මට ඒ කාලේ නිකන් ගෙවනවට වඩා මං කැමති දෙයක් කරන එක හොඳයි කියලා. හරි. අපි මයෝනීස් එකතු කරා. අපි මේ දැන් එකතු කරේ ටොමැටෝ එක. ටොමැටෝ සෝස්. මං චිලි සෝස් එක තමයි යූස් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ලුණු එකතු කරමු. අපි බෙල් පෙපර් එකතු කරනවා. අභියෝගයක් නැද්ද මේ ආපු ගමන? ඉගෙන ගන්න දේවලුත් එක්ක ටිකක් අමාරුයි බැලන්ස් කරගන්න. ඒ වුණාට ගෙදරින් හම්බෙන සපෝට් එකත් එක්ක ඒක කොහොම හරි කරගත්තා. ඊළඟට අපි චිකන් එකතු කරනවා. මේක කැමති කෙනෙක්ට වෙන දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් චිකන් ග්‍රෑම් 100ක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මෙල්ටඩ් බටර්, මේක බටර් එක අපි මෙල්ට් කරලා විනාඩියක් වගේ ගන්න තියෙන මේක දැන් ටිකක් වෙලා හන්දා. ඩබල් බොයිල් කරලාද අපි මෙල්ට් කරගන්න? අපිට පුළුවන් අවන් එකට හරි එයාර් ෆ්‍රයර් හරි දාලා මෙල්ට් කරගන්න. සාමාන්‍යයෙන් අපිට මේ පාස්තා එක කොයි වගේ වෙලාවටද පාවිච්චි කරන්න පුළුවන්? අපිට මේක රෑට කන්නත් පුළුවන්. දවල් ඔෆිස් ගෙන යනවාගේ යූස් කරන්න පුළුවන්. හැබැයි මේකේ අනිවාර්යෙන්ම මේක උණුවෙන් තමයි කන්න.
එතකොට තමයි ආහාරයේ රසය රුචිය වැඩි වෙන්නේ. ඊට පස්සේ අපි ඊට පස්සේ අපි chili powder add කරනවා. දැන් මිරිස් රසට අකමැති. එහෙම නැත්නම් පුංචි දරුවෙක්ට වගේ නම් අපිට මිරිස් පාවිච්චි නොකර ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔරිගානෝ ටේස්ට් එකට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක ඇඩ් කරගන්න පුළුවන්. ඒක ඉටාලියන් එකක් හන්ද එකක් රසයි. රසයි සුවඳයි දෙකම තියෙනවා නේද? ඊට පස්සේ අපි පොඩ්ඩක් කවලම් කරගෙන ඔබ මේ සුපර් වේද සම්බන්ධයෙන් ඉගෙන ගත්තද? අත කියන්නේ හැදෑරීමක් කරලා නැහැ. එහෙනම් ඒ කියන්නේ දැන් ඒක වඩා දක්ෂතාවයක් නේද? සාමාන්‍යයෙන් අපි නම් අම්මගෙන් හරි ගෙදර ඉන්න වැඩිහිටියෙක්ගෙන් හරි අහලා තමයි ගොඩක් කලාවට හොද්දක් ඒදන්නේ. නමුත් යුවතියකට මේ වගේ දෙයක් බිස්නස් එකක් දක්වා ගෙනියනවා කියන්නේ ලොකු දක්ෂතාවයක්. හොඳ අත්ගුණයක් තියෙනවා. දැන් අපි ෆස්ට් ඇඩ් කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් වින්දේ මේ වගේ මේ ප්‍රමාණය කී දෙනෙක්ට ඇති වෙනවද අපිට? මේක 3 දෙනෙක්ට වගේ කන්න පුළුවන්. කලින් තඹ ගත්ත නිසා ටිකක් විතර ඇලිලා තියෙනවා. නමුත් අපි ගෙද දිනම් පිසෙන්නේ උණු වෙන්නේ නේ. ඒකේ පාට දැක්කත් ගොඩක් කලාවට පුංචි දරුවෙක් වුණා තාසාවෙන් කන්න හිතනවා. මේක සලාඩ් එකක් විදියට ගොඩක් හොඳයි. අර චීස් වලට කැමති කෙනෙක් කියන්නේ මම උදව් කරන්නම්. එතකොට වින්ඩ්‍රිට තවත් පහසුයි. දැන් ඔබට හොඳට පේනවා අපි යොදාගත්ත දේවල් එක්ක හොඳට මේක මික්ස් කරන්න ඕනේ නේද? ඔව්. මේ සෝස් එක කොහොමද පස්ටාකට ඇබ්සෝබ් වෙන්නේ? පස්සට බාබිකියු සෝස් එක තියෙනවා. අපි බාබිකියු සෝස් එකත් මේකට ඇඩ් කරගෙන යනවා. සාමාන්‍යයෙන් අපි ගෙදර හදනකොට සමහර වෙලාවට බාබිකියු සෝස් නැති වුණොත් ඒක ප්‍රශ්නයක් නැද්ද අපිට? අපිට ඒක ගෙදර තියෙන දේවල් වලින් දැන් මේකෙන් මම බෙල් පෙපර් යූස් කරාට ගෙදර ඉන්න කෙනෙක්ට පුළුවන් මාළු මිරිස් කරලක් වගේ යොදාගන්න. අපි ලුණු චුට්ටක් සරට කන්න කැමති කෙනෙක්ට පුළුවන් කෑලි මිරිස් චුට්ටක් ඇඩ් කරන්න. මම උදව් කරන්න. ආහාරයක් වුණාම මේකේ පෙනුමක් ටිකක් ලස්සන්ට තියෙන්න ඕනේ. දැන් මේ පස්තා එක ගන්න කතා කරනකොට කොළ පාට ලුණු වල තියෙන දම් පාට ඒ ඔක්කොම එකතුලා තියෙනවා නේද? දැන් අපි මොකද කරන්නේ ඊළඟට? දැන් අපි මේක බේක් කරගන්නවා. මම හිතන්නේ මේක ගෙදර අවන් එකක් නැති කෙනෙක්ට නම් මොන වගේ විකල්පයකටද යන්න පුළුවන් වෙන්නේ? අපිට පුළුවන් චීස් දාලා මේ ඇලුමිනියම් ෆොයිල් එකෙන් වහලා රත් කරගන්න වගේ දෙයක්කට යන්න පුළුවන් ලිපෙන්. දැන් මේ පැස්ටාකේ තියෙන විශේෂත්වය තමයි අපි මේකෙදි පැස්ටා තඹ ගන්න විතරයි ලිපක් පාවිච්චි කරලා තියෙන්නේ. අනික ඔක්කොදීම අපිට ඇත්තට කරදර වෙන්න දෙයක් නැහැ. පහසුවෙන් මේක ඉක්මනින් හදාගන්න පුළුවන්. කාර්යබහුල මවකට උදෑසනට දරුවාට දෙන්න උනත් මේ ආහාරය පිළිගන්නන සුදුසුයි. ඊට පස්සේ අපි චීස් එකට චීස් ඇඩ් කරගන්න. දැන් මම මෙතනදී නම් මොසරෙල්ලා චීස් තමයි අරන් දෙන්නේ. වෙන කෙනෙක්ට කියන්නේ මේක බලන කෙනෙක්ට වෙනත් චීස් වර්ගයක් තියෙනවා නම් ඒක පාවිච්චි කරන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් ඉතාලි ආහාරවලදී ගොඩක් ලාවට චීස් පාවිච්චි කරනවා නේද? හා අන්න අපි දැන් චීස් එකතු කරලා බේක් කරන්න තමයි සූදානම් වෙන්නේ. ඒ අතරේ මතක් කරන්නම් මම විනුරිගේ දුරකථන අංකය 0.70 531 0.717 0.70 531 0.717 තමයි විනුරිගේ දුරකථන අංකය. ඉතින් මේ වගේ රසම රස රෙසිපීස් ගැන විනුරිට කතා කරලා ඔයගලන්ට පුළුවන්කම තියෙන දැනගන්න. අපිට පුළුවන් අවන් එකට දාන්න. හරි. විනුරි අපි දැන් මේක අවන් එකට දානවා කියලා පෙන්වුවාට විනුරි හදාගත්ත දෙයක් අරගෙන අවිලා තියෙනවා. ඉතින් මේ බේස් අපි කන්න රසම රස බේක් පැස්ටා එක ඔන්න විනුරි හදාගෙන අවිලා තියෙනවා. බොහොම පහදලිව කියලා දුන්න නුගසවන හැමදාමත් අපේ නවකයින්ට උදව් කරනවා. ඉතින් ඒ නිසා මම හිතනවා විනුරිට මේක හොඳ ආරම්භයක් වෙයි. හරි. විනුරි පෙන්වන්න. ඒක තමයි හොඳම දේ. මේ විදිහට තමයි ෆයිනල් එක ඉන්නේ. දැක ගමන් තේරෙනවා ගොඩාක් රසයි කියලා. එහෙමනම් විනුරි ඔයාගේ අනාගතයටත් අපි සුබපැතුම් එකතු කරන ගමන් අද ඇවිල්ලා මේ වගේ රස රෙසිපි එකක් අපේ ප්‍රේක්ෂකින්ට කියලා දුන්නට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අයිබෝ. අයිබෝ. රැඳිලා ඉන්න නුගසවනත් එක්ක.